ආයතන සයෙන් ගන්නා සෑම අරමුණක් සාපස්නිය සමගම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදුවන බව මගේ අවබෝධයයි. ඒ නිවැරදි නම් හරි පරිච්ච මොකද ආයතනයක් වශයෙන් ආයතනයකින් ගන්නවා කියලා කිව්වහම හොඳින් තේරුම් ගන්න ඕනේ. ආයතනේ තෝරාගෙන ඉන්නවා හැබැයි ඉස්සෙල්ලා මේ කතාව හරි කතාව තේරුම් ගන්නත් කියන්නේ කියලා ඉස්සෙල්ලා තෝරා ගන්න ඕනේ. ආයතන සයෙන් ගන්නා සෑම අරමුණක් සමගම පටිච්ච සමුප්පාද ක්‍රියාවලිය සිදු වෙනවා. දැන් ආයතන හය කිව්වහම අවිද්‍යාපත්‍ය සංඛාරා සංඛාරපත්‍ය විඥාන විඥානපත්‍ය නාම රූපං නාම රූපපත්‍ය සලආයතන කියලා හටාගත් ආයතන හය. ගත්තොත් යම් කිසි අරමුණක්. ඒකෙන් හටගන්නවා අවිද්‍යාවෙන් හටගත්තු සංඛාර. ඊට අනුව හිතුවක් කිව්වොත් කළො අවිද්‍යාපත්‍ය සංඛාරා නැවතත් ගොල්ල නැති. ඇහැ ආයතනයක් කියලා ගත්තොත් එහෙම හරියන්නේ නැහැ. ඇහැ ඉන්ද්‍රියක්. කන ඉන්ද්‍රියක්. නාසය ඉන්ද්‍රිය, දිව ඉන්ද්‍රිය, කය ඉන්ද්‍රිය, මන ඉන්ද්‍රිය. ඉන්ද්‍රිය ආයතන බවට පත් කරන්නේ අවිද්‍යාව තුළින් බැහැගු වැඩ පිළිවෙලකට ගෝචර කළොත්. එතකොටයි ඒක ආයතනයක් වෙන්නේ. ඒක අවිද්‍යා පත්‍ය කියලා ඉතින් කියන්නේ අවිද්‍යා සහගත සල ආයතනයක් වෙන්නේ. ඒබඳු ආයතනයකින් යම්කිසි අරමුණක් අරගෙන ඒ අරමුණ පස්සේ යනවා නම් අවිද්‍යා සහගත නිගමනයමයි යන්නේ. එතකොට වෙන්නේ සංකාරයක් තියෙනවා නම් ඒ පරිසම්පන්න සංකාරයේ දුකට හේතු වෙනවා. ඔබ ඉතලා තෝරාගෙන ඉන්න ඕනේ. එම පටිච්ච සම්පන්න ක්‍රියාවලියේ ආයතන හරහා සකස් වන සිතක භව ජාති ජරා මරණ සකස් වෙන ආකාරය පාදලා දෙන්න කියලා මේ කියනවා. දැන් අපි දකින්න මුලදීම පටන් ගන්නකොට මොකද සලආයතන හට ගන්න හැටි. ඒතොර සලආයතන වලින් හට ගන්න හැටි කොහොමද? අර අපි ඉස්සෙල්ලා කිව්ව අවිද්‍යා ප්‍රත්‍යයෙන් සංඛාර ගොඩ නැගිලා. ඒ කියන්නේ මේ ලෝකේ වටිනවා. නිත්‍යයි සැපයි ආත්මා කියන දෘෂ්ටියකින් බැහැලා. එබඳු වන්නා වූ අවිද්‍යාව මුල් කරගෙන. යම්කිසි ඒ දේ පරිහරණය කරන්න ඒකේ බැහැගෙන හිටින්ද. හිතනවා නම් කියනවා නම් කරනවා නම් යම්කිසි කටයුත්තක්. අවිද්‍යාපත්‍ය සංඛාරා ගොඩ නැගේ. එතකොට ඒ ගොඩ නැගෙන සංඛාරය ආහාර කරගෙන සංඛාර ප්‍රත්‍ය කරගෙන. කහට ගැන්නුණු මනසක් ගොඩ නැගේ. සංඛාරපත්‍ය විඥානං. එතකොට මොකද වෙන්නේ? විඥාන පත්‍යා නාම රූපං කියලා. අන්නේ හටගත විඥානෙට නාම රූප වැහගන්න. ඒ කියන්නේ ආසා කරන ලෝකය හොඳයි කියන ලෝක ආස්වාදයේ හේතුකාරක වෙන ඒබඳු දෘෂ්ටියකින් ගත්ත මේ ලෝකෙදි වෙන්නා යම් යම් දේවල් ඇද්ද? ඒ සියලුම දේවල් ඒක වැහගන්න පටන් ගන්නවා. රූපාකාර බයිනෝ, නිමිති උද්දේශ ආදි වශයෙන් ගත්ත මේ බාහිර ලෝකයේ ඒ හැම දෙයක්ම එක බහිඳ පටන් ගන්නවා. එතකොට ඒවට ආයතන කරගෙන තමයි අසකන දිවනාසී ඉන්ද්‍රිය වශයෙන් නිදහස් වෙන්නේ. ආයතන සල ආයතන බවට පත් වෙනවා. අවිද්‍යා සහගත ආයතන බවට පත් වෙනවා. එතකොට ලැබෙන්නේ මොකද්ද? සල ආයතන පත්‍යා පස්සෝ කියලා ලෝකයේ සමග බැඳෙන සංස්පර්ශයක් හටගන්නවා. ඇහෙන් ගත්තනම් චක්කු සංපස්සයක් වෙනවා, කනින් ගත්තනම් සෝත සංපස්සයක්, නාහෙන් ගත්තනම් ගාන සංපස්සයක්, දිවෙන් ගත්තනම් දිවහා සංපස්සයක්, කයින් ගත්තනම් කාය සංපස්සයක්, මනෙන් ගත්තනම් මනෝ සංපස්සයක් කියන මෙන්න මේ ස්පර්ශ හටගන්නවා සංස්පර්ශ. එතකොට මොකද වෙන්නේ? පසපාත්‍ය වේදනා කියන සිද්ධාන්තය. ඇහෙන් ගත්ත එක චක්කු සංපස්සයේ සංපස්සජා වේදනා ගොඩනගනවා. සංස්පස්සෙන් ජනිත වුණ වේදනා. වේදනා කියව පළියට මෙතන හයි පේන්නේ නැහැ. වේදනාව සර්වචිත්ත සාධාරණ චෛතසිකය. දැනෙන ස්වභාවය. දැනෙන ස්වභාවය තිබුණත් ඒවට බාධකයක් නැහැ. දැනෙන ස්වභාවය සසර ගමනේ ගෙනියන්නේ. එහෙනම් මොකද්ද? මොන වේදනාවක් ගෙනියන්නේ සසර ගමනේ හේතුව? සංස්පර්ශයේ හේවත් අවිද්‍යාව සමග විදුණා වූ ස්පර්ශයෙන් ගොඩනැගෙන යම් වේදනාවක් ඇත. ඒකද කියන සංස්පර්ශයෙන් ජනිත වෙච්ච වේදනාව. අන්නේක සසර ගමනට ආයි. වේදනා පත්‍ය තණ්හා. දැන් ආයතනය හරහා සකස් වෙන ආකාරය මේ පිළිබඳ. ඒතර මොකද ඉන්නේ? කාම තණ්හා, භව තණ්හා, විභව තණ්හා කියන මේ තණ්හාව එක තමයි උඩ කොට නැගි. තණ්හා පත්‍ය උපාදානං කියලා කාම උපාදාන, භව උපාදාන, ditthi උපාදාන, අවිජ්ජා උපාදාන කියලා කිව්වත් ඔය ආකාරයෙන් චන්දරාගයේ මුල් කරගෙන ලෝකයේ බැඳෙන්නා වූ බැඳීමක් හටගන්නවා. උපාදාන පත්‍ය භව කියලා කාම භව, රූප භව, අරූප භව කියන මේවටයි තියෙන භවයක් හටගන්නේ. අනේ භව පත්‍ය ජාතිය කියලා ඒ තනකොල වන්නා වූ ජාතියක්, කාම ජාතියක් හෝ, රූප භවයක රූප ජාතියක් හෝ, අරූප භවයක ගැලපෙන අරූප ජාතියක් හෝ කියන
ලෝකේ කොතරම් පැවැත්මේ જાතියක් හටගන්න. જાතියක් ගොඩනැගුණා නම් ජරාවට පත් වෙන්නේ නැති මරණයට පත් වෙන්නේ නැති જાතියක් මේ ලෝකෙට අයිති නැහැ. ලෝකෙ තියෙන සියල්ලම ඔබට අයිති. එහෙනම් ජරා මරණ වලට පත් වෙන්නේ. දැන් තේරෙනවා භව જાති ජරා මරණ විතරක් නෙවෙයි. පිට උල ඉඳලාම කියුණා දැන් සලායතන වලින් දැම්ම ජරා මරණ තියෙන කම් විත් සිද්ධිය සකස් වෙච්ච හැටි. ඔය ප්‍රේමිත සකස් වෙයි. පරිත්‍ය සම්පන්න ක්‍රියාවලියේ මොහතක් පාසා සිදුවන විත්‍යාවලියේ මොහතක් පාසා සිදුවන විට නාම රූපත්‍ය සලායතන වලතන පැහැදිලි නෑ කියලා අපි. පරිත්‍ය සම්පාදයේ කියනකොට පරිත්‍ය සම්පාදයේ තියෙන ප්‍රවෘත්ති පරිත්‍ය සම්පාදයේ එක. සසර ගමනතේ තියෙන පරිසන්දි ඇති කීරීමට වෙන්න පරිත්‍ය සම්පාදයේ තව එක. මේ දෙක එකට පතුලා ගත්තොත් එහෙම කවදා පරිත්‍ය සම්පාදයේ තේරුම් ගන්න බැරුව යනවා. දැන් කෙනෙක් මලහට පස්සේ මතු උපතක් හට ගන්නකම් ඒකට හේතුකාරක ගොඩ නැගිලා ඒ ක්‍රියාදාමයේ සිද්ධ වෙලා යලි જાතියක් හටගෙන ඒකත් ජරා මරණයට පත් වෙලා ශෝක පරිදේවන්ට ගොතුරු වෙන තැනකම් පෙන්නපු සම්පීඩනයක පරිත්‍යාමපාදයක් තියෙනවා. මේක පරිත්‍යාමපාදය. ඒ පරිත්‍යාමපාද තමයි කෙනෙක් මලාට පස්සේ යම් කිසි තැනක උප්පත්තියක් ලබනකම් සිද්ධ වෙන ක්‍රියාදාමයේ විග්‍රහ කරලා දෙන්නේ. ඒ පරිත්‍යාමපාදයේ නේ ප්‍රවෘත්ති පරිත්‍යාමපාදය කියලා. මොහොතක් මොහොතක් පාසා සිද්ධ වෙන්නා වූ පරිසම්පන්න ක්‍රියාවලියක් තියෙනවා. අදම භවපත්‍ය ජාති කියලා පෙන්වන්නේ මේ මිනිස් ජාතිය ඉඳලා මැරිලා ගිහින් මේකෙ ගිහි තිරිසන් ජාතියක උපන්න නම් ඒ ජාතිය භවපත්‍ය ජාති කියලා එතන විග්‍රහ වෙනවා. කෙනෙක් මැරිලා උපතක් පෙන්වන සම්බන්ධ කරලා පෙන්වන පරිසම්පාද ක්‍රියාදාමය ඒ පෙන්වනවා. දැන් මෙතන පෙන්වන්නේ ප්‍රවෘත්ති ජාති. මිනිහා මිනිහෙක් වශයෙන් ඉන්නවා. මිනිස් තිරිසනෙක් වගේ වැඩ කරන වෙලාවක් තියෙනවා. එලකට මිනිහා මිනිස් තිරසනි. එන්න එක જાතියක් මිනිස්සු ඉඳගෙන මේ කය තියාගෙන ලබන જાතිය. මිනිහා මිනිහෙක් වශයෙන් ඉඳගෙන දිව්‍යමය වැඩ කොටසක් කරනවා ලෝකෙට යහපත වේ. ඒතර මිනිහා මිනිස් කය මිනිහ මිනිස් දෙවියෙ. මෙන්න මෙයාට කියනවා සම්මත જાති. ඒ වගේ මිනිහා මිනිස් කයෙම ඉඳගෙන මිනිස් මනසක් තියාගෙන ඉඳලා දූෂ්‍ය වූ නින්දිත වූ හොරකමට පටන් ගත්තා. මිනිස් හොරේ හොරා භාවකසේ උපන්නේ නැහැ. හොරගම් කරලායි හොරා බිහිවු. හොරගම් කිරීමේ ධර්මතාවය ඇතුළු කරන උඩ හොරා කිව්ව. අනේ මිනිස් හොරෙක් හැදිච්ච හැටි. ජඩ වැඩ කියලා කොටසක් තියෙනවා. නීච වැඩ කොටස. මිනිස් කයෙන් ඉඳගෙන මිනිස් හිතකින් උපායක ජඩ වැඩ කරන්න පටන් ගත්තොත් ඒ හේතු කොටගෙන උඩ විලෝධිව ජඩය තියෙනවා. මෞගසෙන් ජඩේ උපන්නේ නැහැ. ළමයේ උපන්. ජඩ වැඩ කළා ජඩයගේ නම හදාගත්තා. හොරා කියලා නම හදාගන්න. මංකොල්ල කන වැඩ කරනවා. ඒ හේතුවෙන් ඔහුට මංකොල්ල කාර්යය තියෙනවා. වීමට ඇබ්බැහි වෙනවා. ඒ මිනිහරි බේබද්දා කියනවා. බේබද්දා මෞගසෙන් උපන්නේ නේ. එහෙනම් ඒ පරිත්‍ය සම්පාදේ මොකක්ද? ඔන්න ඔකට කියනවා මෙලව ජාති හටගන්න පරිත්‍ය සම්පාද. මේ තව පරිත්‍ය සම්පාද. හැම જાතියක්ම පරිච්ඡම පලනා කියෝ. එහෙනම් හොරා මංකොල්ල කාර්යය, බේබද්දා, ගුණවතා, සැදැහැවතා, ඥානවන්තය මේ ඔක්කොම මෞපිහෙම උපන්නේව නෙමෙයි. මෙලෝදී තමන් විසින් කරන හොඳ හෝ නරක ක්‍රියාපටිපාටියක් තුලින් ගොඩ නැගෙන්නා වූ જાතියක් තියෙනවා ප්‍රවෘත්ති જાතිය කියලා. මෙන්න මේක පරිච්ඡම උපාදක මේක ඔබ විසඳ ගන්න ඕනේ. මේක. මෙන්න මේ පරිච්ඡම උපාදියේ දන්නේ නැහැ නම් නිවන් දකින්න තපහසු කියලා පෙන්නලා තියෙනවා දේශනාවක පෙන්නලා තියෙනවා. මෙලෝ ජාති හට ගන්න පරිත්‍යාමපාදී දකින්න ඕනේ. ඉදම් පත්‍යේතා පරිත්‍යාමපාදී කියන්නේ ඕක. මේ මේ ප්‍රත්‍යේ මේ මේ ඵල ලැබෙනවා. මෙන්න මේ මේ හේතුව කටයුතු කරන මෙන්න මේ தත්තරයි පත් වෙන්නේ. අනිත් හැම දකින්න පුළුවන් මැරිලා ගිහින් උපදින ජාතිය නෙමෙයි ජීවත් වෙලා ඉන්න මනුස්සයාට ජීවත් වෙලා ඉන්න කාලය තුන දකින්න තියෙන පරිත්‍යාමපාද ක්‍රමය ඕකයි. ඒ තව පරිත්‍යාමපාද ක්‍රමය. පරිත්‍යාමපාදී මහා සාගරයක් වගේ කිව්වේ ඒකයි. එකක් නෙමෙයි මේ තියෙන්නේ. අද මේක වැහිලා තියෙන නිසා එකකට පෙන්නපු වදන පද 12න් එක ආකාරයක් පෙන්නන විතරක් අරගෙන ඒ සීමා ඉක්මව පරිච්ඡේදවාදය ගැන කතා කරන්නත් බයයි. ඒ කියන පරිච්ඡේදවාදී තෝරා ගන්න ගලපලක් නෑ. නැගි මහා පැටලිලා කරේනේ තියෙන්නේ. නමුත් පරිච්ඡේදවාදී තෝරා ගන්නකම් ධර්මයේ යථාර්ථින් තෝරා ගන්නවත් බෑ. ඔබ දකින්න ඕන. කොහොමද? නාම රූපත්‍ය සලායතන වෙන හැටි. පැහැදිලි නැහැ කියලා පෙන්නනවා. දැන් අපි හිතමු මෙන්න මේව දෙයක්. විඥානපත්‍ය නාම රූපං නාම රූපත්‍ය සලායතන.
තමෝ පොඩ්ඩක් බලන්න. දැන් අපි ඇස කන දිවනාසය ශරීරය මන ඉන්ද්‍රිය මිසක් ආයතන නෙමෙයි කියේ. ආගන්තුක උපක්ලේශයන් ඒක වැහැලා. ඒ තුලින් ගොඩනගෙන පටන් ගත්තෝ. ඊට අනුකූලව ඇහැ ඊට අනුකූල ආයතනයක් ඒක. රාගයෙන් කටයුතු කරන්න පටන් ගත්තොත් ඇහැ රාගයට මුල් වෙච්ච චක්ක ආයතනයක් වෙනවා. කන රාගයට මුල් වෙච්ච සෝත ආයතනයක් වෙනවා. නාසයේ රාගයට මුල් වෙච්ච ගන්ධ ආයතනයක් වෙනවා. දිව රාගයට මුල් වෙච්ච රස ආයතනයක් වෙනවා. කය රාගයට මුල් වෙච්ච ස්පර්ශ ආයතනයක් වෙනවා. මන රාගයට මුල් වෙච්ච මන ආයතනයක් වෙනවා. අන්න ආයතන වෙන හැටි. ඉන්ද්‍රිය ආයතනයක් වෙච්ච හැටි රාගයේ මුල් කරගෙන. ද්වේෂයටත් ඒ වගේ. මෝහයටත් ඒ වගේ. ඒ රාගයට මුල් වෙච්ච, ද්වේෂයට මුල් වෙච්ච, මෝහයට මුල් වෙච්ච යම් ආයතනයක් තියෙනවාද? අන්නේ ආයතනේ තියෙන තාක්කල් සලායතන පත්‍ය පස්සෝ කියලා ඉන්නේ. රාගේ නම් ආයතනයක් ගත රාග සම්පස්තයක් තමයි හම්බ වෙන්නේ. ඒ චක්ක ආයතන පත්‍ය චක්ක සම්පස්ත. සලායතන පත්‍ය පස්සෝ කියන එක ඇහැට දාලා බැලුවොත් කොහොමද? සලායතන එක සැරේ කාටවත් හටගන්නේ මූල චක්‍රයේදී ඇති පොදු චක්‍රය. නාම රූප පත්‍ය සලායතන කියලා. ආයතන හයක් එක සැරේ එක මිනිසියෙකුට පිහිටන්නේ නැහැ. එන මනුෂ්‍යයා ජීවත් වෙන්නේ කොතනද? අපිට පේනවා මහා චක්‍ර රහුවත් තුළ එක සැරේ යහන, එක සැරේ බලන, එක සැරේ ගඳ සුවඳ දැනගන්න, එක සැරේ රස දැනගන්න, එක සැරේ ස්පර්ශ දැනගන්න, එක ඔක්කොම හිතන්න පුළුවන්. මේ જાතියකේ තමයි මේ සත්‍යය කියලා අපි හිතා ඉන්නේ. ඒ අධිවේගයෙන් ක්‍රියාත්මක කරන මානසිකත්වයේ සහිත මේ ඉන්ද්‍රිය මේ ඇසකන ආදී පංචේන්ද්‍රියන්ට සම්බන්ධලා ක්‍රියාත්මක කරලා අරමුණු ගන්නකොට අධිවේගයෙන් අපිට පේන්නේ නැහැ මේ එකින් එක වෙන වෙනමයි අරමුණු ගත්තේ. එකක් අරමුණු ගන්න විදිහට අනික අරමුණු ගන්නේ නැහැ. එයා සත්‍යය ජීවත් වෙන එක මොහොතක එක මාත්‍රයක විතරයි කියලා. සත්‍යය ජීවත් වෙන මාත්‍රේ තේරුම් ගත්තේ නැහැ ධර්මයේ දැක්කේ නැති නිසා. පරිත්‍යාම් කරනවා ධර්මයේ දැක්කන දැන ගන්නවා. බලන වෙලාවට බැලීමේ විඥානයේ විසක් තව විඥානයක් නැහැ. අදි වේගවත් ක්‍රියාත්මක වෙන ක්‍රියාවලියක් නිසා තත්පරයකට කෝටි ලක්ෂ වාරයක් මේ විඥානව අරමුණු එකින් එකට පරිවර්තනය වෙන නිසා අපිට පේන්නේ බලන වෙලාවටම අපිට අහන්නත් පුළුවන්. ගඳ සුවඳ දැනගන්නත් පුළුවන්. බලන ගමන් අහන ගමන් ගඳ සුවඳ දැනගන්න ගමන් රස විඳින්නත් පුළුවන්. ඒ හතරම කරන ගමන් ස්පර්ශය ලබන්නත් පුළුවන් කියලා හැවටෙනවා. යම්කිසි ආයතන යම්කිසි ඉන්ද්‍රියයක යමක් අරමුණු කරනවාද? ඒ අරමුණු කරන ඒ මොහොතේ එච්චරයි තියෙන්නේ. එන චක්කු විඥානයේ නැගිච්ච මොහොතක වෙන එකම විඥානයක්වත් නැහැ. හේතුඵලයේ වශයෙන් නැගින එච්චරයි තියෙන්නේ. විඥානයේ එච්චරයි. ඒකත් තමයි විග්‍රහ කරලා යනවා. චක්ක විඥානයේ සම්පරිච්ඡන කියන අවස්ථාවට එනකොට ඒක පිළිගන්න හිත විතර තව හිතක් නෑ. හිතක්ෂණේ ඔච්චරයි. ඊට පස්සේ ඒක තීරණය කරනකොට සංතීර්ණ හිත විතරයි. තව චිත්තක්ෂණයක්වත් තව හිතක් ඉතුරු වෙලා නෑ මොකවත්. හේතුඵල වශයෙන් මාත්‍රේ ඒ මාත්‍රේට හටගන්න විඥානයයි ලෝකේ පහළ වෙන්නේ විඥාන කියන්නේ ඒක. මේක එක වැලට යන නිසා අපිට තෝරාගන්න බෑ සම්බන්ධයෙන් ඈඳිලා තියෙන නිසා. මේක එකක්ද කියලා. දන් වෙලා කරගෙන උස්සලා වෙන්නුවෝ මේක මොකද්ද දන් වෙලා දැන් අපි හෙවත් ඉන්නේ මේක දන් වෙලා කියලා පේනවා. ඔයාලට මේක පුරුගෙන් පුරුක හඳුනන්න පුළුවන් දැන් එකින් එකට බැඳිලා ඇඳිලා තියෙන නිසා පේන නිසා දන් වෙලක්ම පේනවා නිසා පුරුකක් වෙන ඉලා පේන්නේ නැහැ. පුරුකක් වෙනව පේනවා. මේක මොකද්ද දන් වෙල් පුරුක දැන් වෙර මේ දන් වෙල් පුරුක පේන හැටියට දන් වෙල් දිහා බලලා කියන පේනවාද පුරුක බැලිට රෑන වෙනවා නිසා කොහොමද පුරුකක් වෙන් කරලා අපි මෙන්න මේ වගේ එකින් එක ලිහිලා ගලවලා වෙන් කරලා බැලුවොත් තමයි පුරුක හැදි වෙන්නේ. දන් වල එකට ඈඳිලා වැඩිලා තියෙනකන් ඒකේ තියෙන පුරුක දිහා බැලුවත් පුරුක් ඈඳිලා තියෙනකොට එක පුරුකක් වෙනම පේන්නේ නැතුව වගේ. මේ තමයි සුළු ලඝු උපමාව. මේ එකින් එක පුරුකෙන් පුරුක බැඳිලා බැඳිලා හැදිච්ච රෑන වගේ මේ චිත්ත රෑන හැදෙනකොට ওই චිත්ත රෑන දිහා බලලා ඉතින් අපිට කියන්න බෑ මේ තැන තියෙන්නේ මෙන්න මේ ගොඩයි කියලා කියන්න බෑ. අපි අර දන් වෙලා හදනවා. ඒකට වර්ණවත් පුරු අමුණනවා. සතු එකක් අමුණනවා. ඒ සතු එකක් අරගෙන ඒ පුරුකට කහ පාට කුරුකක් අමුණනවා. ඒ කහ පාට කුරුකට නිල් පාට කුරුකක් අමුණනවා. ඊට පස්සේ දම් පාට එකක් අමුණනවා. එහෙම විවිධාකාර පාට අරගෙන එක එක වර්ණයෙන් පුරුකෙන් පුරුක අමුණනවා. දැන් ඕක දිහා ඔක්කොම දිහා බැලුවොත් අපිට මේ පෑන හතුයි කියන දත්ත පෑන දම්පාටයි කියන දත්ත
සෑන් සුදු පාටයි කියන්නත් බෑ. කළු පාටයි කියන්නත් බෑ. ඒව නෑ කියන්නත් බෑ. තනිතර බලුණා ඔක්කොමත් තියෙනවා. එක දිනකට ඇඟිල්ල තිබ්බොත්. අර දඟල් හුරු කෑනේ. නැනම් දඟවැලේ. එක දිනකට ඇඟිල්ල තිබ්බොත්. එතෙන්ට අහු වෙන්න බලනවා. සතු පාට පුරුකක් තිබුණා ඇඟිල්ල තිබේ සතු පාට පුරුකට. අපි අහන ඒ පුරුක විතර කරන් බැලුවොත්. බැට නිල් පාටේක තියෙනවා කියලා කිය හැකියි. ඒ තවත් පුරුකක් තියෙනවා කියලා කිය හැකියි. ඒ පුරුක එතනින් අයින් කළොත් එහෙම. අර දඟල් පෙන්වන්න පුළුවන් කැඩෙනවා. එහෙනම් පුරුක ඔක්කොමත් ඕනේ. එක තැනක් වෙන් කරලා බැලුවොත් එතන තියෙන එක පුරුකක් නම් අනිත් පුරුකේකට වෙනස්. මෙන්න මේ වගේ චිත්තක්ෂණ රැයන අරගෙන බැලුවොත් එක තැනට සිද වෙන් කරන්න පුළුවන්. එතන තියෙන්නේ විඥාන වල වර්ග වලින් එක විඥාන වර්ගය. දෙකක් එහෙට නැහැ. මෙන්න මේ ක්‍රමයේ දැනගන්න බොහොම සියුම් තැනක්. මේක දැනගන්නකම් විඥාණයට මම කියලා හැවටෙනවා. බොහෝ කල් ඉඳන්ගෙන එක්කෙනෙක් ඉන්නවා කියලා හැවටෙනවා. එක හිත කියලා එකක් තියෙනවා කියලා හැවටෙනවා. මායාවකට ගෝචර වෙනවා. මෙන්න මේ නිසා යථාර්ථය දකින්නම් විභජ්‍ය වාදී කරන්න බෙදලා බලන්න කිව්වා. එකින් එක බෙදලා බලනකොට වෙන්නේ එක් එක් තැන තියෙන එකක් මිසක් තව එකක් නෙවෙයි. එහෙනම් අපි හිතා ඉන්නේ විඥානයේ මායාව කියලා අන්නේ දාර දකින්න. එහෙනම් අපි විඥාන දැකලා තියෙනවා. විඥාන හැන්නේ දැකලා තියෙනවා. දැකලා හැන් වලට විඥාන කියලා ගුරු පිටා තියෙනවා. මෙන්න මේ නිසා විඥානය හඳුනා ගන්න ඕනේ. ඒතර නාම රූප වැහ ගන්නවා කියන්නේ මොකක්ද? දැන් අපි හිතමු මෙහෙම දෙයක්. හිත කියන එක පුංචි ළමයලා තියෙනවා. අවුරුදු 18ක් ඉස්සක් යනකම් ගෙදර දෙමව්පියෝ ඇතුලේ යහපත් සුජාතීන් හැදිච්ච ළමයෙක් ඉන්නවා. වැරදි වැඩ මුකුත් කරන්න දෙයිල මට අහුනෙත් නැහැ. පසුතලයක් හොඳයි. ප්‍රාණඝාත කරන්නේ නැහැ, හොරකම් කරන්නේ නැහැ, කාමීච්ඡාචාරයක් නැහැ, බොරුත් නැහැ, මත්පැන් බොන්නෙත් නැහැ, මොනවත් නැහැ. පංච දුක්ඛයෙන් තොරව ගෙදර ජීවත් වෙලා ඉන්න දරුවා. අවුරුදු 20ක් විතර යනකම් ඉඳලා සස්තාවකට යනවා. දැන් අපි අහනවා අවුරුදු 20ක් යනකම් එයාට හිත ක්‍රියාත්මක කරලා නැද්ද? හිත කියන එක තිබුණා. ක්‍රියාත්මක වුණා. ඒ ගියාට පස්සේ මොකද වෙන්නේ? නොවටිනා දෙයක් හරි වටිනා දෙයක් හැටියට වෙන්නන අසත්පුරුෂ පිටසක් ඉන්නේ. මොකද්ද වෙන්නන්නේ? ඔය ගෙවල් වල ගුලි ගහලා හිටියා වගේ සමාජයේ ජීවත් වෙන්න බෑ. නවීන සමාජයේ ඉන්න වරේ යන්න අපිත් එක්කලා ක්ලබ් එකකට ගිහිලා පොඩ්ඩක් අඩියක් එහෙම දාලා සංසාර දේලා මෙහෙම ඉන්න ඕනේ. එහෙමනේ අප මිනිස්සුයි. ඔය જાතියේම කියනකොට මොකද වෙන්නේ? නොවටිනා දෙයක් වටිනවා කියලා අසත්පුරුෂ ශාස්ත්‍රයෙන් අසත්පුරුෂ ධර්මයක් හම්බ වෙනවා. ඔවි අසත්පුරුෂ ධර්මයේ ශ්‍රවණය කරන ඔටි යථාර්ථයේ දොරගන හැකියාවක් නුවණක් නැති වෙනාම මොකද වෙන්නේ? ඇත්ත තමයි මේ කියන්නේ. අද සමාජයේ එහෙම නැති උනේ. මොකද මේ ජීවිතයේ මේ සුන්දරත්වයෙන් විනෝදින් ගත නොකර ඉඳලා. ගන්නවා දෘෂ්ටියකට වහින. අවිද්‍යාවේ දෘෂ්ටියකට නිගමනය කළා අවිද්‍යාව ප්‍රත්‍යයෙන් බැස්සා. එහෙනම් බීලා සන්තෝෂෙන එක, මත්පැන් බීලා සන්තෝෂෙන එක හොඳයි. ගත්තා නිගමනය කරගන්න. දැන් යාළුවෝ අතුරු කරේනේ ගියා. හිතෙන් කයෙන් වචනින් ඒ කටයුත්තට බැස්සා. අවිද්‍යාව පත්‍ය සංඛාරා කිනි ගොඩ නැග. බීමත්කම හොඳයි කියන අවිද්‍යාවෙන් හොඳයි කියන නිගමනය කරලා ඒ සඳහා හිතෙන් කයෙන් වචනින් බීමේ ක්‍රියාවලියට කටයුතු කරපුවාම මත්පැන් පානයේ කටයුත්තට කටයුතු කරපුවාම ඔව් මත්පැන් පානය කරන ක්‍රියාකාරී කියලා කාය සංඛාරය, වචී සංඛාරය, මනෝ සංඛාරය ඒකට අනුකූලව හැදගැහුවා. දැනුත් උඩ ඉස්සරහට වෙනවා හිත තියෙනවා. හිතේ වෙනසක් වෙලා නැහැ. ඉතලා හිතනකොට එහෙම ක්ලබ් එක ලඟ යනකොට මොකද ඉතාලි එකක් තිබුණා. අසත්පුරුෂ ආශ්‍රය කරන දුචරිත යාළුවෝ කියා කට්ටියක් හිටියද එහෙම කට්ටියක් එක්ක සම්බන්ධයක් තිබුණා. දැන් එහෙම ඒවා දකින්නට මොකද වෙන්නේ? අර සුචරිතව හැදිලා ඉන්න වෙලාව වෙනවා මහා පිළිකුල් කරව පුද්ගලිය දැන් හරි ප්‍රසන්නයි. දැන් දකින්න හල්ලෝ මචං යන්ද? අද පරිදාසු. අවස්ථාව පසුවිලා තියෙනවා මොකද කියන්නේ කෙලීම ක්ලබ් එක. දැන් ඒ හිත ඉතලා හිත එහෙම තිබුණා. අන්නේ විඥානීයක නාම රූප වැහ ගන්න හැටි. දැන් යාළුවා දැක්කා. දැකපු රූපේ මනසට වැස්සා. ආ මේ අහවල් යාළුවා අහවල් නම් තියෙන එක. ඒ නමින්ම වැහ ගත්තා. නාමයයි රූපයයි දෙකම අභ්‍යන්තරයට ආවේ නැහැ. දැන් නාමයට අයිති හරියක් තියෙනවා. ක්ලබ් එක කියන්නේ නාමය. තියෙන තැන මතකයේ තියෙන්නේ. ඒ හරියත් නාම වලටයි. යන්නේ ඒක. ඊළඟ රූපය අතුරු කරන්නේ ද විඥානේ නාම රූප ගහගෙන නැත්.
මෙන්න විඥානීයක නාම රූප වහින ප්‍රවෘත්ති පරිසම්පාදී ක්‍රමී. ඔය විඥානී නොතිබුණා නම් දැන් මත්පැන් වීම හොඳයි කියන නිගමනයේ බැහැලා ඒ කටිත් නොකර හිටියා නම් මුල් කාලේ හැටියෙත් ඔය යාළුවා ඉන්නවද අර ක්ලබ් එකේ පේනවද අර බෝතලේ හැටි පේනවද බෝතලේ තියාගෙන බොන හැටි පේනවද තේරෙනවද ඒකේ ආස්වාදයක් තියෙනවද එහෙම එකක් මනසට ආවද එකක්වත් නැහැ හොඳයි ඔය පුද්ගලයා කවදා හරි සත්පුරුෂ ආශ්‍රයයකට වැඩිලා ඕක මහා නිජ වැඩක් මන්ද බුද්ධිකය කරන වැඩක් තමයි මේ මේ ආකාරයෙන් මෙලෝ වශයෙන් මෙහි විපාක ඇති වෙන අනිත්‍ය විපාක ඇති වෙන මන්ද බුද්ධික මානසිකත්වයේ කියලා පිළිගත්තම තිරසනෙක් වෙන්න පුළුවන් එහෙම ධර්මතාවයක් තියෙනවා කවදාවත් හිහි බුද්ධියක් ඇති මිනිස්සෙක් කියලා උපදින්න ඕන භවේවත් හම්බෙන්නේ මෙහෙම යම්කි ධර්මයක් සද්ධර්මයකින් පෙන්නා දෙන්නේ. පෙන්නා දෙන්නේ මොකද කරන්නේ? සත්පුරුෂ ආශ්‍රය නිසා සද්ධර්ම ශ්‍රවණයේ ලැබුණා. නුවණින් ඔහු මෙනෙහි කරගත්තෝ. ඔහුගේ නැවත ආශ්‍රයයක් බීමත් මේ ආදීනව දකින මානසිකත්වයක මතුනොත් එහෙම. වැඩක් නැහැ මේ බීම. මුලාවක් මිස ඇත්තක් නෙමෙයි. අදහස් ඥාණයෙන් ආවා. ඔන්නේ අදහස ගත්ත ගමන් මොකද වෙන්නේ? අර බීමරිදි වෙන බලාපොරොත්තු ඔහට ඕනකම තියලා දැන් අත්තර ගන්න. හරි 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 අමාරු මොකද? සංඛාරවලින් විඥානය ගොඩනගලා තියෙන අභ්‍යන්තරික තාවයක මැරිලා නැහැ. ගොඩනගව විඥානයේ කුබකින්ද බීමද බැඳුණු හේවත් බේබදු විඥානයේ තියෙන ඇති. දැන් බේබදු විඥානයේ ඉල්ල හිටිනවා. එහෙම කරලා හැබැයි අනේ හරි අමාරුයි බීප හරි මහන්සි. එන්නේ දැන් ගේ විවුරනේ. පොඩ්ඩක් හරියක් ගහපන්. අදහස දෙන්න පටන් ගන්න. මොකද්ද මේ කරන්නේ? විඥාන අභ්‍යන්තරේ ඉඳන් ආයතරයක් ආපෝ නාම රූප නිපදවෝ. ඇතුළු කළ පොකද නාම රූපත්‍ය විඥාන කියලා අර විඥානේ ආයි බලවත්. මොන විඥාන බලවත් වෙන ක්‍රම? අන්න උත්සාහයෙන් වීදීන් නුවණින් ඉඳලා සිහි බුද්ධියෙන් ඉඳලා. කොහොමද තියා තෝ බෙවුලවත් තමන් තමන්ට කියා ගන්න. නිග්‍රහ කළ ඉතින් නිග්‍රහ කරන්න හිම. කාලකන්ණිය, නීචය. තෝ කොච්චර බෙවුලවත් දෙන්නේ නැතෝ. ඉත දෙන්නේම නැහැ. තෝ නීචෙක් නේ මම බෙවුලවත්. ඔය අදහස දෙන්නේ නීචේ. හදකින් නීචය. සොටයටත් වෙන්නේ නැහැ මම. තමා තමාට කියා ගන්න. දෙන්නේ නැහැ. මොකද වෙන්නේ? අනේ මං කොහොම හරි පොඩ්ඩක් දීපන්. අභ්‍යන්තර ඉල්ලා හිටන. කොච්චර ඉල්ලුවත් දෙන්නේ නැතෝ මැරි. ආද කියන පුද්ගල මාත යන්නේ නෙමෙයි. නීච විඥානේ වරන්නේ. ආහාර නැතිරට විඥානෙට තව ජීවත් වෙන්න බෑ. විඥානේ මැරෙන්නේ. මොන විඥානේද මලි? හිත මලි නේ. අර මුලදී විච හිතේ ස්වභාවයක් ඇද්ද ඒ ස්වභාවය දැන් ආයෙ හතුවේ දැන් මේ විඥානේ බියමත්කමට දේබදු විඥානේ මැරිලා ගියාම ආහාරය නැතුව නැවතත් එයා සකස් වෙලා ආව නැවත වාරය පුනරුත්ථාපනය වුණා අනේ පුනරුත්ථාපනය වුණත් මොකද වෙන්නේ දැන් තියෙන විඥානේ බියමත්කම නිසා ආගන්තුක කහටක් තිබුණා ඒ කහට ගියා ඒ විඥානේ රෝද වුණා අන්න අයින් කරගන්න හැටි ඇත්ත දැකලා විදිය කරගත්තුනා. නැවත වාරයක් එපන්ද විඥානයක් හටගන්න දැන් ඉඳනේ. දැන් කවුරු බෝඩන්න ගැහුවත් ඕක වැඩක් නෑ. උඹලා කොච්චර වටිනවාකත් උඹලා ගුලාවෙන් ගන්න තීරණයක් ඕක අදහස දීලා ඉවරයි ප්‍රඥාව. අන ප්‍රඥාවට අවස්ථාව දුන්නාම විඥානි දිනුනට වෙන. මෙහෙම විඥානේ දෝෂ කරගන්න ඕනේ. අන නාම රූපත්‍ය සලආයතන කියන එක. දැන් පැහැදිලි වෙන්න ඕනේ මොකද? දැන් ওই නාම රූප මුල් කරගෙන ඇතකන්න දිවනාදී ශරීරයේ ඕවට ආයතන කරන අවිද්‍යාවේ නිගමනයේ ඉන්නකම්. ඒක නිරෝධ කරගත්තොත් මොකද වෙන්නේ? නාම රූප නිරෝධා, සාරායතන නිරෝධ. ඇස තියෙනවා, කන තියෙනවා, නාසය තියෙනවා, ඉන්ද්‍රියන් වශයෙන්. අර නීච බීමත්කමට දැන් ආයතන වෙන්නේ නැහැ. ඔය එකක් අරගෙන ගියේ බීමත්කම විතරක්, ඕක විතරක් නෙමෙයි. ලෝකේ යම්තා දුස්චරිතය වැද්ද. ඒ සියලු දුස්චරිතයන් ක්‍රියායි මනාපයි කියලා ගත්තොත් අවිද්‍යාවේ නිගමනයකින් ගත්තා. ඒ බියමනාපකින් අවිද්‍යා නිගමනයේ පිටලා හිටන් හිතන්න කියන්න කරන්න පටන් ගත්තොත් ඊට අනුකූලව අවිද්‍යා පත්‍ය සංඛාරා ගොඩ නැගුණා. එතකොට මොකද වෙන්නේ? ඊට අනුකූලව ප්‍රවාසර හිතක් තියෙන විදිහක් නැහැ. ඒක කීට් වෙලා ගිහිල්ලා සංඛාර පත්‍ය විඥානං කියන විඥාන කොට නැගින්න පටන් ගත්තා. දැන් චිත්ත කොට නැගින්නේ අරමුණ දකින්න කොට අරමුණ විතරක් සීමා ඉක්මවා ගිහිල්ලා ආස්වාදයේ මැදිලා විඥානයක් ගොඩ නැගුණා. ගොඩ නැගෙන කොට මොකද වෙන්නේ? අනුසය කියලා කොටස තැන්පත් වෙනවා. අරමුණ ආපුහම ඒක දෙගුණයක් කරලා ගොඩ නැගෙනවා හිතට. අර අන්තිේ බලවත් කරලා හිත පහල කරලා දෙනවා. යථාර්ථයේ දැරගෙන ප්‍රඥාවෙන් තේරුම් අරන් අරගත්තොත් අනුසයත් එක්ක බෙදිලා යනවා. යථා ධර්මය ප්‍රඥාවෙන් අවබෝධ කරගන්න. ඒතොර අත්හැරලා ගියාට පස්සේ නැවත අභ්‍යන්තරයේ ගොඩ නැගෙන එකක් නෑ. අරමුණ දැක්කට ගොඩ නැගෙන එකක් නැතිවම දැන් බෝතල් කොච්චර දැක්කත්, ලම් කොච්චර දැක්කත්, යාළුවෝ කොච්චර දැක්කත් ඒව ඇහැට පේනවා.
ආයතන වෙන්නේ නැහැ. නාම රූප බැහැගෙන ඒක හොඳයි කියන නිගමනේ දෙන්නේ නැහැ. ප්‍රඥාව නිගමනේ දීලා ඉවරයි. ප්‍රඥාව නැගී හිටියට පස්සේ ආලෝකයේ නැගී හිටියට පස්සේ අඳුරට තැනක් නැතුව ස්වභාවයෙන්ම හොබේ. අන්ධකාරයේ ස්ථානයක ආලෝකයක් දැල්ලුවා අන්ධකාරය තියාගන්න බෑ. ආලෝකයේ ජයගෙන අන්ධකාරය පරාජය කරයි. ඒ ආලෝකයේ දැල්ලිලා තියෙන සාකල් ඔතන අඳුරු කරන්න ක්‍රමයක් නැහැ. අන්නේ වගේ. පාප අන්ධකාරයක නැවත ඇතුල් වෙන්න දෙයක් නැතුව යනවා. ප්‍රඥාවෙන් ආලෝක වුණොත්. ඒතරමි සලායතන නිරෝධයි. එන ස්පර්ශ වේදනා තණ්හා උපාදාන භව ජාති ඔක්කොම නිරෝධයි ප්‍රඥාවෙන් ඉඳන් තීරණය. ඒක කරමින් තේරුම් ගන්න ඕනේ. නොවැට වුණා නම් නැවත අහලා තේරුම් ගන්න. තවත් ප්‍රශ්නයක් තියෙනවා. අපි දානමාන පූජා සත්කාර කටයුතු ඉවර කළා. නැවත අපි සාකච්ඡා කරමු. සෑම සිවි දෙනාට යහපතක් වේවා.